එදා සාකච්ඡා කරපු මේ භික්ෂූන් වහන්සේ රහත් වෙන්න ආපු ස්වභාවය. උන්වහන්සේ වේදනාව තමයි මේ වෙලාවේ කර්මස්ථානයක් බවට පත් කරගත්තේ. භාග්‍යවතුන් වහන්සේගෙන් කර්මස්ථාන ගත්තා කියන කාරණාව අපි මතක තියාගන්න කියලා එදා සාකච්ඡා කෙරුවා. භගවතෝ සන්තිකේ කම්මට්ටාණං ගහෙත්වා. උන්වහන්සේ භාවනාවට ඇවිල්ලා තියෙන්නේ භාග්‍යවතුන් වහන්සේ ළඟින් කර්මස්ථාන අරගෙන. එහෙනම් භාග්‍යවතුන් වහන්සේගෙන් කර්මස්ථාන ගත්ත කෙනා මේ මොහොතේ රාගය, ද්වේෂය, මෝහය මේ සියල්ල නැති කරලා මනාව සිහිය උපදවලා මේ වේදනාවම කර්මස්ථානයේ බවට පත් කරගෙන සංසාරයෙන් එතෙර යන්න කටයුතු කරගත්තා. එනේ ඒ කාරණාව තවත් තරමක් පැහැදිලි කරනවා. භාග්‍යතුන් වහන්සේ අපිට දැක්කා. අපි එදත් මේ කාරණාව සාකච්ඡා කළා. භාග්‍යතුන් වහන්සේ අපිට දැක්කා. අපි නිවන් දකින හැටි දැක්කා. ඒ කාරණාව අද හිතන්නේ නැත්නම් භාග්‍යතුන් වහන්සේ අපි දැක්ක කියන කාරණාව පවා අපි අමතක කළා වෙනවා. එහෙනම් භාග්‍යතුන් වහන්සේ සරණ ගියපු කෙනා ළඟ භාග්‍යතුන් වහන්සේ විතරම ඉන්නවා. තමන් වහන්සේ සරණ ගියපු කෙනා ළඟ භාග්‍යතුන් වහන්සේ ඉන්නවා. ඒ නිසා ඔහුට අප්‍රමාණ ආරක්ෂාවක් තියෙනවා. තමන්ගේ හිතේ උපදින රාග, ද්වේෂ, මෝහ හික්මවා ගැනීම උදෙසාම භාග්‍යතුන් වහන්සේ අපිට මඟ කියලා තියෙනවා. ඉන්නතන අනුන්ගේ හිතේ තියෙන රාග දෝෂ නැතිකරන්න අපි උත්සාහ කළොත් අපිට පුළුවන් වෙයිද කවදාවත් නිවන් දකින්න? ඒක කවදාවත් අපිට කරන්න බෑ. මොකද ඒ පුද්ගලයා තුළ රාගය ඇති වෙන එක නැති කරන්නත් අපිට බෑ. ඒ පුද්ගලයා අපි කියන හැටියට ජීවත් වෙන්නෙත් නැහැ. ඒ පුද්ගලයා අපි හිතන හැටියට ජීවත් වෙන්නෙත් නැහැ. මොහු මෙසේ හැසිරිය යුතුයි කියන කාරණාව අපි කොහොම කීවත් කොහොම හිතුවත් ඔහු එසේ හැසිරෙන්නේ නැහැ. අන්‍ය පුද්ගලයන් කවුද? මම නිසා මෙලවට උපන්න දරුවවත්, මගෙන් යැපෙන බිරිඳ නැත්නම් ස්වාමියාවත් මට ඕන හැටියට ජීවත් වෙන්නේ නැතිකොට මේ ලෝකේ වෙන කවුරු කියන අපිට හිතන්න බෑ. ඒ නිසා අනුන් මෙහෙම විය යුතුයි කියලා කල්පනා කරන පුද්ගලයාට කවදාවත් සසරින් එතෙර යෑමක් නිවනක් නම් නැහැ කියන කාරණාව සඳහන් කරනවා. ඒ නිසා තමන් ගැන හිතලා තමන් එතෙර වෙන එක තමයි කරන්න තියෙන්නේ. තමන් එතෙර වෙලා ඕනනම් අර පුද්ගලිය වෙනුවෙන් වීරියක් කරන්න පුළුවන්. භාග්‍යතුන් වහන්සේ කළේ එයයි. අත්තාන මේව පටමා. පළමුව තමයි. පිටතින් අපි කැමති විදිහට අනික් අය ඉන්නෙත් නැහැ, කන්නෙත් නැහැ, හැසිරෙන්නෙත් නැහැ, අඳින්නෙත් නැහැ. කිසිම දෙයක් කරන්නේ නැහැ. ඒ නිසා සඳහන් කරනවා යම් නුවණ තියෙන, ශ්‍රද්ධාව තියෙන, වීරිය තියෙන පුද්ගලයෝ විතරයි සසරින් ඉවත් වෙන්නේ කියලා. නුවණයි, ශ්‍රද්ධාවයි, වීරියයි තියෙන පුද්ගලයෝ විතරයි මේ සංසාරයෙන් එතෙර යන්නේ. මේ කාරණාව සඳහන් කරන වටපිටාවේ තියෙන අඩුපාඩු ගැන සම්පූර්ණ කර කර කල්පනා කර කර අපිට යන්නත් බෑ. අපේ වටපිටාවේ ඕනතරම් අඩුපාඩු තියෙන්න පුළුවන්. නමුත් ඒවා ඔහි තිබුණා වේ. අපිට ඒව හදලා නිවන් යන්නත්, නිවන් යන්න පුළුවන් කමක් තිබිලත් නෑ. පිටතින් සඳහන් කරනවා මේ කාරණාවට තවත් එක කාරණාවක්. මේක කරුණම පැහැදිලි කරන කරුණ. මේ අතීතයේ ඉඳලා තියෙනවා මේ මල්ලව පොරශූරේක් පීති මල්ල ස්වාමීන් වහන්සේ නමක්. නමුත් මෙයා පැවිදි වෙන්න කලින් රටවල් තුනක ඉතාම ප්‍රසිද්ධ ස්වාමීන් වහන්සේ නමක්. නම පීති මල්ල. රටවල් තුනක ප්‍රසිද්ධයි. රටවල් තුනකින් සම්මාන ලැබලා ඉන්නේ. අහන්න ලැබෙනවා මෙන්න මේ සීහල දීපේ මේ සටන්කාමීට හොඳට සලකනවා කියලා. සිංහල දීපෙට ආවම
සටන්කාමීන්ට හොඳට සලකනවා කියලා අහන්න ලැබුණා. ඒ නිසා මෙයා සිංහල දීපේට ආව ජම්බුද්දීපේ ඉඳලා. ජම්බුද්දීපේ ඉඳලා සිංහල දීපේට ඇවිල්ලා මෙහි නොයෙක් එක් උපස්ථාන සත්කාර සංග්‍රහ ලැබමින් ආගන්තුක සත්කාර ලැබමින් බොහොම සතුටින් ප්‍රීතියෙන් ජීවිතය ගෙවනවා සිංහල දීපේට වෙලා. එක දවසක් මෙයා ගමනක් යනවා මේ රටේ. ගමනක් යනකොට මෙයාට බණපදයක් අහන්න හම්බෙනවා මේ දවල් කාලේ. සමහරවිට මේ බණපදේ ගෙදරක දානමය පින්කමක් ඉවර වෙලා කියවෙන බණපදයක් වෙන්නත් පුළුවන්. නැත්නම් වෙනත් අවස්ථාවක ගෙදරක කියවුන නැත්නම් විහාරස්ථානයක කියවෙන බණපදයක් වෙන්නත් පුළුවන්. කෙසේ වෙතත් මෙයාට බණපදයක් අහන්න ලැබෙනවා මේ වෙලාවේ. මෙයා යන්නේ පැදුරු පොලක කියලා සඳහන් කරනවා. පැදුරු පොලක්. මොකද මේ පැදුරු පොලක් කියලා කියන්නේ පැදුරු එලලා බඩු බිම දාගෙන විකුණන තැන. අපි වර්තමානයේ පොල සති පොල කියලා කතා කරන තැනක් වෙන්න පුළුවන්. අන්න එහෙම පොලක් අතරින් මැද්දෙන් තමයි මෙයා මේ වෙලාවේ මේ ගමන යමින් ඉන්නේ. මෙයාට ඇහෙන බණපදේ මොකද්ද කියලා සඳහන් කරනවා. රූපම් භික්ඛවේ නතුම්හාකං තං පජහත තංකෝ පහීනං දීගරත්තං හිතාය සුඛාය භවිස්සති. මේක තමයි මෙයාට ඇහෙන බණපදේ. රූපම් භික්ඛවේ නතුම්හාකං තං පජහත තංකෝ පහීනං දීගරත්තං හිතාය සුඛාය භවිස්සති. මේ ධර්ම කාරණාව ශ්‍රවණය වෙනවා. රූපය මහණෙනි තොපගේ නොවේ. ඒකයි සඳහන් කරන්නේ රූපම් භික්ඛවේ නතුම් ආක. මහණෙනි රූපය තොපගේ නොවේ කියන කාරණාව. දැන් ඒකට මෙයා කවුද? මෙයා හොදට ඇඟට සලකපු කෙනෙක්. මල්ලෝපුරු ශූරයෙක් කියලා කියන්නේ ඇඟට හොඳට සලකන කෙනෙක්. අපි වාගෙත් නෙමේ. ඇඟේ හැම ඉන්ද්‍රියයකටම යා හොඳට සලකනවා. ඇඟිලි වලට වෙනම සලකනවා. අත්ල ප්‍රදේශයට වෙනම සලකනවා. බාහුව වලට වෙනම සලකනවා. පුරපත්තට වෙනම සලකනවා. හිස් පොළු කට්ටට වෙනම සලකනවා. පාද වලට වෙනම සලකනවා. එක එක ඉන්ද්‍රියක් ගානේ හොඳට සලකනවා මල්ලෝ පුරුෂයෝ. මොකද එයාට හැම ඉන්ද්‍රියකම ශක්තිය අවශ්‍යයි. එනිසා මෙයා හොඳට ඇඟට සලකපු කෙනෙක්. නමුත් මේ මල්ලෝපරු ශූරයා තම ශරීරය සහ ඇඟ ගැන පුදුම උනන්දුවක් සක්කාය දිට්ඨියක් තිබුණ කෙනෙක්. අන්න එයාගේ කනට තමයි මේ බණපදේ වැටෙන්නේ. මහණෙනි මේ රූපය ඔබේ නෙවී කියන බණපදේ. පිළිතුරේ මෙයාට මේක කොහොම වුණාද? අලියා ඇතා හරි ලොකුයි. ඇතා හරි ලොකු වුණාට ඇතා හෙන්දුවට හරි බයයි. හෙන්දුව ඇතාට වඩා බොහොම චූටි. මේ පුද්ගලයාට මේ බණපදේ හෙන්දුවක් වගේ වෙනවා. ඒ කියන්නේ සක්කාය දිට්ඨිය නිසා තමයි බොහොම ශක්තිමත්. දැන් මිනිස්සු හරියට මෙයාට සලකනවා. ඒ නිසා පුදුම මාන්නයක් තියෙනවා. ඒ මාන්නයත් එක්ක ඉස්සරහට ඇදලා යන ගමන අර හෙන්ඩුවෙන් ඇනලා ආපස්සට ඇද්දා වගේ යන ගමන නැවැත්තුවා වගේ මෙයාට දැනෙනවා මේ රූපය ඔබගේ නොවේ කියලා කරපු දේශනාව. ඒ සිතවිල්ල ඔස්සේ මෙයා තමන්ගේ සිත ගලපන්න පටන් ගන්නවා රූපය ඔබගේ නොවේ. ඒ නිසා සඳහන් කරනවා මේ හෙන්ඩුව ලොකු නැති වුණත් හරි තියුණුයි. බණපදේ ඒ තරම් දිග නැති වුණත් මොහුගේ හිතට තියුණු විදිහට තියුණු විදිහට කාවැදුනා. මොකද කවදාවත් මෙහෙම පදයක් අහලා තිබුණේ නැහැ ජීවිතේ. අහලා තිබුණා නම් මොහු මෙතෙන්ට එන්නේ නැහැ. ඒ නිසා සඳහන් කරනවා මේ පුජ්‍යලයා මේ තුම්හාක වාක්‍ය භාග්‍යවතුන් වහන්සේගේ ධර්ම කාරණාව අහලා හිතනවා මේ රූපයත් වේදනාවත් තමන්ගේ නොවේලු. නුවණැති යුගට මේ අහුනහම ඒ ඉතා විශ්මිත කාරණාවක්. පුණ්‍යතුනි අඟුලිමාලටත් ඒ වගේම කාරණාවක් දැනෙන්නේ. භාග්‍යතුන් වහන්සේ වඩින ගමන්
මම නතර වෙලා ඉන්නේ ඔබ නවතින්න. අපිට කීව නම් අපි සමහර විට අපි බනිනවා. බොරු කියන්න එපා කියලා. අපි එහෙම දොස් කියන්න පුළුවන් තවත් ඒකට වචන එකතු කරලා. නමුත් අඟුලිමාල භාග්‍යතුන් වහන්සේ එහෙම කිව්වද? නැහැ. දන්නෙත් නැහැ මේ බුදුන් ද කියලා දන්නෙත් නැහැනේ. හිරදියක් දක්වලා තියෙන අඳුරන්න බැරි වෙන්නේ. නමුත් බොහොම ප්‍රඥාවන්තයි. ඒ නිසා මේ ඇඟ වෙවුලනවා. ඇඟ ගල් ගහනවා. ප්‍රමෝද ගමනේ වෙනවා. දාඩිය වැක්කෙනවා. මොකද්ද මේ කියපු කතාව? වඩින ගමන් කියනවා නතර වෙලා ඉන්නවා කියලා නතර වෙලා ඉන්නමට කියන නවතින්න කියනවා. මේ වීරයවන්තයෙකුට මෙහෙම ප්‍රකාශයක් ප්‍රඥාවන්තයෙකුට ඇහුනහම හිතන හැටි. එහෙමනම් මේ තුම්හාක වාක්‍ය ඇහිච්ච මේ පුජ්‍යලයාත් කල්පනා කරනවා රූපයත් මගේ නෙවෙයිලු වේදනාවත් මගේ නෙවෙයිලු. මොකද්ද මේ කාරණාව? කියලා ඔහු ඒක කල්පනා කරනවා. මොකද උපන්දා ඉඳලා මගේ කියලා හිතපු ඇඟ මගේ නොවේ කියලා අහන්න ලැබෙනකොට ඒක හරි විශ්වයේ ජනක කාරණාවක් බවට පත් වෙනවා. මම මගේය කියලා අපි කල්පනා කරගෙන හිටියේ මේ ඇඟත් එක්ක. ඒ කාරණාව පැහැදිලි කරලා තියෙනවා. සෝ තං ඒව අංකුසං කତ୍වා නික්කමිත්වා. එහෙම කියන්නේ මේ කාරණාව හෙන්ඩුවක් කරගෙන නික්මිලා මහා විහාරයට ගිහිල්ලා පැවිද්ද ආයාචනා කරලා උපසම්පදා වෙලා මේ කාරණාව හෙන්ඩුවක් කරගත්ත දැන් මෙයා. සෝතං ඒව අංකුසං කତ୍වා නික්කමිත්වා. මොකද්ද මේ වචනේ? රූපයත් මගේ නෙමෙයි, වේදනාවත් මගේ නෙමෙයි. මේකට තේරුම හොයන්න ගියා මහාවිහාරේ අනුරාධපුරි. ගිහිල්ලා ස්වාමීන් වහන්සේලාට කතා කළා. කාරණාව ඇහුවා. පැවිදි වෙන්න ඕනේ කියලා කිව්වා. පැවිදි වුණා. දැන් මේ මල්ලෝපර ශූරයා පැවිදි වුණා. උපසම්පදා වුණා. පැවිද්දත් උපසම්පදාවත් ඉල්ලා ගන්න මෙයාට හේතුනේ මේ රූපයයි වේදනාවයි මගේ නෙවෙයි කියලා එහිච්ච බණපදී. ද්වේමාතිකා ප්‍රගුණ කරලා. මොකද මේ ද්වේමාතිකා ප්‍රගුණ කළා කියලා කියන්නේ? මෙන්නතන ද්වේමාතිකා කියලා කියන්නේ විනය පිටකයේ තියෙන අති සුවිශේෂී කොටසක්. ඒ කොටස මනාවම ඉගෙන ගත්තා. ඒ කොටස මනාවම ඉගෙනගෙන නිකම්ම භාවනා කරන්න කියලා කිව්වෙත් හිතුවේ නැහැ. මේ ද්වේමාතිකා කොටස මනාව ඉගෙන ගත්තා. මනාව ඉගෙනගෙන දවසේ අතීතයේ මේ හරියටම කළ අය කොහොමද මේ කාරණාව කළේ? භාවනා කරන්න නිකම්ම වාඩි වුණේ නැහැ. අතීතයේ කොහොමද භාවනාව කළේ? දානේ සම්පූර්ණ කළා. සීලේ සම්පූර්ණ කළා. ශ්‍රද්ධාව සම්පූර්ණ කළා. දානේ සීලේ ශ්‍රද්ධාව. ශ්‍රද්ධාවයි දානේ සීලේයි. මේ කරුණු ටික සම්පූර්ණ කරලා තමයි භාවනාවට ආවේ. එකපාරම ගිහිල්ලා වාඩි වෙලා ඒක කරන්න උත්සාහ කළේ නැහැ. එහෙමනම් ලෝකේ හැමදාම අපිට දන් දෙන්න ආර්යෝ ලෝකේ නැහැ. ආර්ය ශ්‍රාවකයෝ ලෝකේ හැමදාම ආර්ය ශ්‍රාවකයෝ ලෝකේ නැති හින්දා තමයි පාරමිතා පුරණ මහෞත්මයන්න් වහන්සේලා ඒ පාරමිතාවට සීල පාරමිතාවක් එකතු කළේ. ආර්යයන් වහන්සේලා නැත්තම් මට දානේ මහත්ඵල කරගන්න පුළුවන් කමක් නැහැ. නමුත් දැන් දානේ මහත්ඵල වෙන්නේ නැතුව ආර්යයන් වහන්සේලා කවදා හරි හොය හොයා පාරමිතා සම්පූර්ණ කරන්න ගියා එහෙමනම් මේ ගමන කවදාවත් ඉවර කරන්න වෙන්නේ මේ බුද්ධාන්තරේ කවදද මේ පාරමිතාව සම්පූර්ණ කළ කවද්ද බුදු වෙන්නේ? කවදා හරි බුද්ධාන්තරේ කාය ආර්යෝ ඇති වෙනකන් ඉන්න දෙපෙයි දානේ මහත්ඵල කරගන්න. අන්න ඒ නිසා තමයි තීරණය කළේ ලෝකේ ආර්යයන් වහන්සේලා ඉන්නේ ටික කාලයයි වැඩි කාලයක් ඉන්නේ දුස්සීලයෝ. එනං ඒ කාලේ නිකන් නාස්ති කරන්න බැරි නිසා යෝ සීලවා දන් දෙන දායකයා සිල්වත් වෙන්න ඕනේ. ඒ නිසා තමන් සීලයක පිළිහිටලා දන් දුන්නාම ප්‍රතිග්‍රාහකයා සිල්වත්ද නැද්ද කියන කාරණාව තමන්ට බාධාවක් වෙන්නේ නැහැ. තමන්ගේ දානයේ මහත්ඵල වෙනවා. ඒ නිසා මෙතෙන්ද සීල පාරමිතාවක් එකතු කරගත්තා. මේ දෙකම සම්පූර්ණ කරන්න නම් මනාව ශ්‍රද්ධාවක්
අවශ්‍යයි. අතීතයේ අය මේ කාරණා ටික සම්පූර්ණ කරලා තමයි මනාව භාවනාවකට එකතු වෙන්නේ. ප්‍රතිග්‍රාහකයත් සිල්වත් නම් තමන්ගේ දානෙ ඉතාම මහත්ඵලයි. ප්‍රතිග්‍රාහකය සිල්වත් නැත්නම් තමන් ගාව සිල් තියෙනවා නම් දානෙ මහත්ඵල කරන්න පුළුවන්. පින්නතර මේ ස්වාමීන් වහන්සේ ඒ නිසා දැන් වීරිය කරනවා සංසාරයෙන් එතර යන්න. මේ කාරණාව ටීකාවේ සඳහන් කරන්නේ. නැත්නම් මේ කරුණ පොතෙන් සතිපට්ඨානෙන් හොයාගෙන හොයාගෙන ගියොත් මේ කාරණා හම්බෙන්නේ නැහැ. මේ කාරණා ටික තියෙන්නේ ටීකාවේ සඳහන් කරනවා. එක රාත්‍රියක උන්වහන්සේ භාවනා කරන්න වීරිය කරනවා දැන් සක්මන් කරන්න බෑ. හරි අමාරුයි යටිපතුල් දෙක. ඉඳගෙන ඉතර ඉන්න කල්පනා කරන්නේත් නැහැ. නිකම්ම ඉඳගෙන හිටියොත් නිදිමතේයි. කෙසේ වීරිය පුද්ගලයෝද මේ? නිකම් ඉඳගෙන හිටියොත් නිදිමතේයි. ඒ නිසා දැන් සක්මන් කරනවා ධනිස් දෙකෙන්. දැන් ධනිහෙන් යනවා. මේ වෙලාවේ එක වැද්දෙක් දඩේ මේ යනවා. මේ රාත්‍රියේ හඳේ දිය වගේ ලාවට තියෙන ඇති සමහර ලාවට. දැන් උන්වහන්සේ ධනිහෙන් යනකොට බොහොම මිටිනේ කොලාතු අස්සෙන් එහාට මෙහාට වෙනවා පේනවා. වැද්ද කල්පනා කළේ මොකක් කියලා. ඒ නිසා මේ වැද්දා ඊතලයකින් පහර දෙනවා. ඊතලයක් විද්දා. උන්වහන්සේගේ ඇඟේ ඇනුණා. ඊතලේ ඇඟ විනිවිද ගියා. විනිවිද ගියා කියන්නේ ඇඟ හරහා ගිහිල්ලා එහා පැත්තෙන් එහා පැත්තට මතුණා. ඒ ඊතලේ විනිවිද යනවා. නමුත් මේ බොහෝම ශක්තිමත්. උන්වහන්සේ හිතනවා මගේ ඇඟ තුළින් ඊතලයක් ගියා විය හැකි. අපිට යන්න නම් කොහොමද වෙන්නේ? ඊතලයක් නෙමෙයි මේ නිදි කුම්භ කටුවක් වේනි කටුවක් ඇනලා ඉවසන්න බැරි අපි. එතකොට මේ අපිට වඩා කොයිතරම් වෙනස්ද කියන කාරණාව. මේ ඇඟ තුළින් ගමන් කළේ ඊතලයක් විය හැකි කියලා කල්පනා කරලා ඊතලිය ඇල්ලුවා. බල්ල ඇද්දා. ඇදලා ඒක විසිකා. ඒක දිහා බල බල හිටියේ නෑ. තනකොළ ටිකක් අරගෙන අර සිදුරු දෙකට තනකොළ ටිකේ දැම්මා. නිකන් ගුලියක් හැටියට හදලා තන වැටියක් හදලා කෙටුවා. ලේනේ ඉඳා. සිදුරු දෙකට තන වැටියක් හදලා ඒ තුවාලයේ මුව තන වැටියෙන් තද කරලා ලේ නවත්තලා ගලක් උඩ තමන්ව ඉඳවලා මේ වචනවල මහ ගැඹුරු තේරුම් තියෙන්නේ. ගලක් උඩ තමන්ව ඉඳවලා. ඒ කියන්නේ මේක මගේ නෙමෙයි. නමුත් මේක මට ඕනේ මේ ගමන යන්න. ඒ හින්දා මේ කය ගෙනහිල්ලා ගල උඩ ඉඳෙව්වා. ගලක් උඩ කය ඉඳවලා නැවත විපස්සනා වඩනවා. වඩලා සිව්පිලි සිඹියාපත් අරහත්ත්වය ලැබලා උගුර කාර්ගා ශබ්දයක් කරනවා. එහෙම කරලා ශබ්දයක් කරලා එතෙන්ට පැමිණිච්ච භික්ෂූන් වහන්සේලාට මෙන්න මේ වාගේ උදානයක් ප්‍රකාශ කරනවා. කොහොම උදානයක්ද? වාසිතං බුද්ධ සෙට්ටස්ස සබ්බ ලෝකග්ගවාදීනු. වාසිතං බුද්ධ සෙට්ටස්ස සබ්බ ලෝකග්ගවාදීනු සඳහන් කරනවා. සියලු ලෝකෙහි අග්‍ර වූ බුද්ධ ශ්‍රේෂ්ඨයන් වහන්සේ විසින් කියන ලද්දේ නතුම් ආක මිදං රූපං තං ගහයාත භික්ඛව භික්ෂූනි මේ රූපය ඔබගේ නොවේයි. ඒ අත්හරින්න කියලා වචනයක් කිව්වා. මේ ලෝකෙ පහළ වෙච්ච බුද්ධ ශ්‍රේෂ්ඨයන් වහන්සේ මෙන්න මෙහෙම වචනයක් කිව භික්ෂූනි මේ රූපය ඔබගේ නොවේයි. ඒ අත්හරින්න කියලා. ඒ වචනය අනුව හිතලා හිත වඩලා අවබෝධ කරගත්ත දේ තමයි අනිච්ඡාවත සංඛාරා හේතුවෙන් ප්‍රත්‍යයෙන් හටගත්තා වූ සංස්කාරයන් ඒකාන්තයෙන්ම අනිත්‍ය වන්නාහ. දැන් මේ භාග්‍යතුන් වහන්සේගේ මේ රූපය ඔබේ නොවේයි කියලා කියපු වචනය අනුව හිත වඩලා උන්වහන්සේ අවබෝධ කරගත්ත දේ අනිච්ඡාවත සංඛාරා මේ හේතුයෙන් ප්‍රත්‍යයෙන් හටගත්ත මේ කය අනිත්‍යයි. මේ සංස්කාරයන් ඒකාන්තයෙන් අනිත්‍ය වන්නාහ.
උප්පාද වය ධම්මිනෝ ඉපදීම හා නැතිවීම නම් වූ ධර්මතාවයන්ගෙන් යුක්තයි. මේ ලෝකයේ ඉපදීම හා නැතිවීම යන ධර්මතාවයන්ගෙන් යුක්තයි. උප්පජ්ජිත්වා නිරුජ්ජಂತಿ. මේ සංඛාර ඉපිද නිරුද්ධ වෙයි. තේසං උප සමෝසුකෝ. ඔවුන්ගේ සංසිඳීම සැපවත්. මේ ඉපදිලා නැති වෙලා යන මේ කය පිළිබඳව අවබෝධ කරගෙන සදහටම සංසිඳෙන පුජ්‍යලයාගේ ජීවිතය ඊටම සැපවත්. මෙන්න තුම් හාට වාක්‍ය අහලා උන්වහන්සේ අවබෝධ කරගත්තේ දී. එතකොට පින්නතේ භාග්‍යතුන් වහන්සේගේ එක බණ පදයයි මුලින්ම ඇහුවේ. සංසාරේ මොන තරම් මේ වෙනුවෙන් ප්‍රගුණ කරලා තිබුණාද? ඒ ප්‍රගුණ කරපු නිසා මේ විදිහට ධර්ම අවබෝධය කරන්න ලැබුණා. එහෙනම් මේ රූපය කොයි තරම් අනිත්‍යද? මරණය කොයි තරම් වේගෙන් මා සොයාගෙන එනවද? ඇති වුණා වූ සංස්කාරය මොන තරම් වේගෙන් නැති වෙනවද? ඉතින් මේක මනාව අවබෝධ කරවන්න, පැහැදිලි කරවන්න තව වටින ධර්ම කාරණාවක් පින්නතිනි. මේ ජවන හංස ජාතකයේ හරිම විචිත්‍රයි. පුදුම ගැඹුරු දහම් වදනක් අන්තර්ගතයි. ඊටම කෙටියෙන් අපි ජවන හංස ජාතකයේ මේ කාරණාව කොහොමද මේ රූපය අනිත්‍යයි කියන තැනට ගෙනාවේ? අපි බෝසතාණන් වහන්සේ හංසෙක් වෙලා ඉපදිලා බොහොම කෙටියෙන් මේ කාරණාව අපි සිහිපත් කරන්නේ. විශාල හංස රැණක් ඉන්නවා. අහසට නැංගහම මේ හංසයෝ යදුන් ගාන භූමි භාගයේ හංසයන්ගෙන්ම වැහෙනවා. තරම් විශාල හංසය ප්‍රමාණයක් ඉන්නවා. මේ හංසය හංස රජ්ජුරුව අපි බෝසතාණන් වහන්සේ එක දවසක් තමන්ගේ හංසයොත් එක්ක අහසින් යනකොට බර්ණස් රජ්ජුරුව දැක්කා මේ හංස රැණ. රජ්ජුරුව හිතනවා මේ හංසයන්ටත් රජ කෙනෙක් ඇති මං වගේම. ඒ රජ්ජුරුව මට මුණ ගැහෙන්න තිබුණොත් කියලා හංස රජ්ජුරුව මුණ ගැහෙනවා හංසය ගෙන්නලා. එදා ඉඳලා පුදුමාකාර බැඳීමක් මිත්‍රත්වයක් රජ්ජුරුව හංසයා ළඟත් ඇති වුණා. තමන්ගේ රාජ්‍යයට ගිහිල්ලා හංසයා ජීවත් වෙනකොට මේ හංසයාගේ බාල සහෝදරයෝ දෙන්නා එක දවසක් අහනවා අයියන්ඩි අපිට සූර්යා එක්ක දුවන්න ඕනේ කියලා. ඉරත් එක්ක දුවන්න ඕනේ. හංස රජ්ජුරුව කියනවා එපා. ජීවිතේ නැති කරගන්න යන්න එපා. සූර්යාත් එක්ක දුවන්න බෑ. දෙවෙනි දවසෙත් ඇහුවා. තුන්වෙනි දවසෙත් ඇහුවා. නමුත් අයියාගෙන් නම් කැමැත්තක් හම්බ වෙන්නේ නැහැ. ඊළඟ දවසේ තීරණය කෙරුවා අයියගෙන් ඇහුවට කවදාවත් මේකට කැමැත්තක් දෙන්නේ නැහැ. අපේ ශක්තිය ගැන දන්නේ නැද්ද කොහෙද? ඒ හින්දා අපි යන්න. සූර්යා නැගලා එනකන් යුගන්ධර පර්වතයේ මුදුනේ වහලා ඉන්නවා. හංස සහෝදරයෝ දෙන්නා. සූර්යා නැගෙන්න පටන් ගන්නවත් එක්කම මේ දෙන්නා සූර්යත් එක්ක පියාඹන්න පටන් ගත්තා. පෙරවරු කාලයේ ගෙවෙන්න කලින් මේ බාල මල්ලිගේ තටුවල වේදනාවක් ඇති වෙනවා. හැබැයි හංස රජුගේ උදේ හෙව්ව කොහොමද දෙන්නා කියලා. තීරණය කළා මේ දෙන්නා ගියාමයි මට නොකිය. යුගන්ධර පර්වතයට යනවා. උඹලගේ ආරක්ෂාවට මම ඉන්නවා කියලා කියනවා. දැන් මේ දෙන්නගේ හිතේනේ දුවන්නේ. ඉතින් තටු දෙක හයි වෙලා තියෙන තැනින් ගින්දර මතු වෙනවා වගේ තේරෙනවා දැන්. තටු ගහන්න බෑ දැන්. සූර්යයා ඒ තරම් වේගෙන් එනවා. ඒ වෙලාවේ කියනවා සහෝදරයාගෙනි මා රකුව සහෝදරය කියලා කියනවා. ඒ වෙලාවේ තමන්ගේ බාල මල්ලි වාරගෙන ගිහිල්ලා රාජ්‍යයෙන් තියනවා. තියලා එනවා අනික් සහෝදරයා ගාවට. ඒ සූර්යයා ගාවට ඇවිල්ලා අනික් සහෝදරයා ගාවට යනකොට දැන් මධ්‍යාහනයේ උදා වෙන්න ඇවිල්ලා එයාට අර මල්ලිට වඩා ශක්තිය තියෙනවා. එයා සූර්යත් එක්ක යනවා. දැන් දවල් වෙන්න ඇවිල්ලා මධ්‍යාහනයේ වෙන්න එනවා. හැබැයි එයාට තේරෙනවා මේ පියාපත් අතරින් ගින්දර විසිනවා වගේ. තවත් නම් ඉගිල්ලෙන්න බෑ, මම මැරෙනවා දැන්. ඒ නිසා කියනවා බෑ යන්නේනි මාගේ ජීවිතය ගලවා ගන්න කියලා. මා ආවේ තොප වෙනුවෙන්මයි, තොපට ජීවිත දානය සඳහාමයි. එයත් අරගෙන ගිහිල්ලා රාජ්‍යෙන් තියලා තමයි කල්පනා කරේ මගේ ශක්තිය පරීක්ෂා කරන්න ඕනේ. මෙතෙක් කල් තමන්ගේ ශක්තිය පරීක්ෂා කළේ නැහැ. දැන් මේ දෙන්න කරපු වැඩෙන් හිතුවා මගේ ශක්තියත් පරීක්ෂා කරන්න ඕනේ.
හංසයා යනවා යුගන්ධර පර්වතයට. දැන් යුගන්ධර පර්වතයෙන් නැගෙනහම් සූර්යා දැන් මධ්‍යාහනයේ දක්වත් ගමන් කරලා ඉවරයි. මෙයා යුගන්ධර පර්වතයේ ඉඳලා සූර්යාගේ පිටිපස්සෙන් පන්නගෙනවිල්ලා සූර්යා පහු කරලා ඉස්සර වෙලා යනවා. නැවත ගිහිල්ලා නැවතවිල්ලා සූර්යාගේ පස්සෙන් යනවා. ඒ කියන්නේ සූර්යාට වඩා බොහොම වේගවත්. තීරණය කරන මේ ඉරත් එක දුවන්නේ කියදි තේරුමක් නැහැ. මගේ කල්යාණ මිත්‍රය ගාවට ගිහිල්ලා ධර්ම කාරණාවක් සාකච්ඡා කළොත් ඊට වඩා ප්‍රයෝජනවත් කියලා තමයි පජිරු හොයාගෙන එන්නේ. සක්වල වටේට ගිහිල්ලා මුළු දඹදිව පුරාම ගිහිල්ලා මොන තරම් වේගෙන් යනවද දඹදිව ඉන්න කෙනෙක් අහස දිහා බැලුවොත් අහස පුරාම හංසය වෙන හංසය නෑ, මේ හංසයමයි ඉන්නේ. බැලුව තැන ඉන්නවා. ඒ කියන්නේ ඒ තරම් වේගෙන් යනවා. 10 දිනක් උඩ බැලුවොත් 10 දිනකටම පේන්නේ මම බලාගෙන ඉන්න තැනයි හංසයා ඉන්නේ කියලා. ලෝකෙ කොහේ ඉඳලා හඳ දිහා බැලුවත් අපිට පේන්නේ හඳ අපි ගාව වගේ. අන්න ඒ වගේ ඒ තරම් වේගවත් මේ හංසයා. රජිරු ගාවට ගියාම රජිරු මේ කොහේ ඉඳලා ආවේ? සූර්යත් එක දුවලා ආවේ. කීවහම තෙල් ගෙනල්ලා තටු ඇතුලේ ගානවා. ගාලා සුවපත් කරලා වේදනාව නැති කරලා, වේදනාවක් නැහැ නමුත් බෙහෙත් ගල්වනවා කල්යාණ මිත්‍රත්වයට. මේ පැණි විලඳයි කවලා අහනවා හංස රජුරුවනි, සූර්යත් එක්ක දුවපු ගමන මට පෙන්වන්න බැරිද කියලා. බෑ කීවා. ඒක පෙන්වන්නට වැඩක් නැහැ මහරජය, ඔබට ඒක හිතා ගන්නවත් බෑ. මට උපමාවක්වත් එහෙනම් පෙන්වන්නම් කියලා රාජාංගණයට ගිහිල්ලා ගල් ටැබක් හිටවලා ගල් ටැබු උඩ නතර වෙලා බෙල්ල බැඳ ගන්නවා ගිජ්ජියා. රජුරුවන්ට කියනවා සියලුම ධනුද්දරයන්ට වඩා සියලුම ධනුද්දරයන්ට නායකත්වයේ දෙන ධනුද්දරයෝ 4 දෙනෙක් එක්කෙන්නේ. අක්කන වේදී කියලා සඳහන් කරනවා. අකුණක් ගහන එළියෙන් විදින්න ඕන ඉලක්කය ඕනෑම දුරකට අරගන්න මේ ධනුද්දරයන්ට පුළුවන්. අක්කන වේදී කියන්නේ ඒක. අකුණු එළිය ඇති ඉලක්කය ගන්න. ඊට පස්සේ කරුවල වුණාට කමක් නැහැ, ඉලක්කයට අවශ්‍ය ඉතලිය යනවා. අන්න එහෙම ධනුද්දරයෝ 4 දෙනෙක් ගෙනල්ලා 4 පැත්ත බලාගෙන හිටවලා මේ 4 දෙනාට කියන්න කියනවා එකපාර සිව් පැත්තට මේ ඊතලමු දාරින්න කියලා. අතිශය වේගෙන් මේගොල්ලන්ගේ ඊතල ගමන් කරන. හිතා ගන්න බෑ ඊතල යන වේගය. රජිරුවන්ට කියනවා මහරජ, මේ ඊතල 4 බිම වැටෙන්න කලින් මං අරන් එනවා. ඔබට මම පේන්නේ නෑ. ඒ නිසා ඔබට සැක හිතෙයි. නමුත් මා යන තැන මේ ගෙජ්ජී හඬෙහි. ඒකයි බෙල්ල ගෙජ්ජිය බඳගත්තේ. 4 දෙනා 4 පැත්තට ඊතල 4 විදිනවා. වේගෙන් ගිහිල්ලා මේ ඊතල 4ම බිම වැටෙන්න කලින් අරගෙන එනවා. ගෙනල්ලා අර දුනු අයගේ පාමුල තියෙනවා. රජිරු වහනවා හරි සතුටුයි. කල්යාණ මිත්‍රය, ඔබේ වේගයට වඩා වේගවත් දෙයක් මේ ලෝකේ තව තියෙනවද කියලා ඇහුවා. අපුයි මහරජෝ, මගේ වේගය මොකද්ද මහරජෝ? මේ වේගයට වඩා 100,000 ගණන් වේගෙන් ගමන් කරන යමක් මේ ලෝකේ තියෙනවා. මොකද්ද කල්යාණ මිත්‍රය කියලා ඇහුවා. මහරජෝ, මේ රූපේ අනිත්‍යත්වය, මේ ජීවිතයේ අනිත්‍යත්වය, මේ ආවිෂයාගේ අනිත්‍ය බව, එහෙමනම් මේ ජීවිතය මාව අතහැරලා ඊට වඩා වේගින් දුවනවා මරණය වාගේ. අංශයාගේ වේගයට වඩා මේ නාම රූප ධර්මයන් නැසි නැසි අපි මරණය දක්වා ආරගෙන යනවා. අංශයා කියනවා මගේ වේගය මොකද්ද? මගේ වේගයට වඩා 100,000 ගණන් මේක වේගවත්. මේක ඇහුවට පස්සේ රජුරන්ට සිහි නැතුව වැටෙනවා. රජු දරා ගන්න බැරි දුක හිතිලා රජුරන්ගේ පිරිස දුවගෙන එල රජුරන්ගේ මුහුණේ වතුර ගාලා රජු අවදි කරනවා. රජු අහනවා කල්යාණ මිත්‍රයාණෙනි, එතරම් ජීවිතේ ගෙවෙනවා නම් වේගෙන්, එතරම්ම මගේ ආයුෂ කෙටි නම් මම කුමක් කළ යුතුද? ඒ වෙලාවේ කියනවා කල්යාණ මිත්‍රයා, බය වෙන්න එපා. බය වෙන්න එපා කියන වචනේ අපිට පුදුම ශක්තියක්. මොකද ඒ ගෙවෙන ආයුෂයත් එක්කයි ඔබත් මමත් ඉන්නේ. දැන් බෝසතාණන් වහන්සේ කියනවා බය වෙන්න එපා කල්යාණ මිත්‍රයා, මරණානුස්සතිය වඩපන්, දස කුසල් කරපන්, දම් පෙන් දීපන්, බය වෙන්න එපා. එහෙනම් අපි සියලු දෙනාටම මේ දැවෙන සිත් නිවාසනසුවා වගේ මේ වචන ටික, මරණානුස්සතිය වඩපන්,
දස කුසල් කරපන් දම්පෙන් දීපන් වය වෙන්නපා මාර්යා ඕනේ දිහකට ගෙනියාවේ නමුත් ජීවිතය අරන් යයි ඔහුට ඕනේ දිහකට මාව ගෙනියන්න ඔහුට උඩ බෑ එන පින්නදිනේ පීතිමල්ල තෙරුන් වහන්සේ අර නතුම්හාක වාක්‍යත් එක්ක මේ සියල්ලම අවබෝධ නොකළා නෙවී එක ධර්ම කාරණාවයි උන්වහන්සේ අරිහත්ත්වයේ දක්වායේ ධර්ම කාරණාව ඔස්සේ හිත මෙහෙව්වා අපි මේ දේශනාවේ මුලින් දවසක සාකච්ඡා කළා තියෙනවා භාග්‍යවතුන් වහන්සේගේ එක වචනයක් සසරින් එතර යන්න හොඳටම ප්‍රමාණවත් හරියට අවබෝධ කළොත් කියන කාරණාව. එහෙනම් මේ කාරණාවෙන් අපිට මේ කාරණාව මනාව පැහැදිලි කරා ඊළඟට පින්තුනේ සඳහන් කරනවා සක්‍ර දේවේන්ද්‍රයන් වහන්සේගේ දෝමනස්සය. එයත් මෙතෙන්ට පැහැදිලි කරන කාරණාව. මොකද මේ සක්‍ර දේවේන්ද්‍රයන් වහන්සේට ඇති වෙන දුක සක්‍ර දේවේන්ද්‍රයන් වහන්සේ පුජ්‍යලයන්ගේ දුක දෝමනසේ නැති කරගන්න හේතුව දෙවියන්ට පහළ වෙනවා පංචවිධ පූර්ව නිමිති. මේ පංචවිධ පූර්ව නිමිති පහළ වෙන්නේ චුත වෙන්න ආසන්න වෙච්චහම පංචවිධ පූර්ව නිමිති පහළ වෙනවා. නිමිති පහක් පහළ වෙනවා. මනුස්ස ලෝකේ දවස් 7කට කලින් තමයි මේ නිමිති පහළ වෙන්නේ. අපේ ලෝකේ දවස් 7කට කලින් මේ නිමිති මේගොල්ලන්ට පහළ වෙනවා. මොනවද මේ නිමිති? මල් මැල වෙනවා. එකක්. ඔබ දැන් චුත වෙන්න ආසන්නයි කියන පණිවිඩය දෙන එකක් මල් මැල වෙනවා. දහදිය දාන්න පටන් ගන්නවා. ඇඳගෙන ඉන්න වස්ත්‍ර කිලිටු වෙනවා. තමන්ගේ ආසනේ ඉන්න තමන්ට ඒ තරම් හිත ඇලීමක් කැමැත්තක් නැහැ ආසනේ ඉන්න. මේ කාරණා වලින් කියවෙන්නේ මොකද්ද? ඔබ දැන් චුත වෙන්න ළඟයි. චුත වෙලා කොහෙයිද? කොහෙයිද දන්නේ නැහැ. සුබ්‍රහ්ම දේව පුත්‍රයාගේ කතාවෙන් චුත වෙලා කොහෙද යන්නේ කියන කාරණාව අපිට ඉස්සරහදී සාකච්ඡා කරන්න ලැබෙනවා. සක්‍ර දේවේන්ද්‍රය බය වෙනවා. මගේ ආශිර්වාද කරයි. නැවත මේ ආශිර්වාදයේ පිහිටවා ගන්න නම් මං කුමක් කළ යුතුද? එහෙම කල්පනා කරලා තීරණය කරන බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා ධර්ම සාකච්ඡාවක් කරොත් නම් ආශිර්වාද වැඩි කරගන්න පුළුවන්. එහෙමනම් ධර්ම ශ්‍රවණය කිරීම සාකච්ඡා කිරීම මොනතරම් කුසල් වර්ධනය කරනවද කියන කාරණාව මෙතන ආපහු අපිට නොකිය නමුත් ප්‍රඥාවන්තයන් හිතන් ඉඳී තියෙනවා. තීරණය කරන බුදුරජාණන් වහන්සේ ගාවට යන්න ඕනේ. නමුත් බුදුරජාණන් වහන්සේ ගාවට එහෙමම යන්න බෑ. අපි හිතුවට වඩා කාරණාව හරි වෙනස්. සක්‍ර දෙවියන්ටවත් බුදුරජාණන් වහන්සේ ගාවට තමන්ට හිතෙන වෙලාවට යන්න බෑ. යන්න පුළුවන්. නමුත් භාග්‍යතුන් වහන්සේත් එක්ක පෞද්ගලිකව සාකච්ඡාවක් කරන්න ඉඩක් වෙන් කරගන්න බෑ. දෙවියන්ටත් අපහසු වෙලා තියෙනවා. අපිත් කෙනෙක් හම්බෙන්න ගියහම අපිට හම්බෙන්න බැරි නම් ඒ පුද්ගලයාට ඊටාම හිතවත් කෙනෙක් හොයනවා. ඔහු සමගවත් ගිහිලා ටිකක් මුණ ගැහෙන්න. සක්‍ර දෙවියන් කල්පනා කරනවා නිරන්තරයෙන් බුදුන් දකින්න යන කෙනෙක් හොයාගත්තොත් නම් මේ කාරණාව පුළුවන් වෙයි. මොකද වැඩි වෙලා ඉන්න කාලයක් නැහැ. ආයුෂ පිරෙහෙමින් පවතින්නේ. ඒ වෙලාවේ තමයි මේ ගාන්ධර්ව පුත්‍රෙක් පංචසික කියන ගාන්ධර්ව පුත්‍රයා නිතරම බුදුන් දකින්න යනවා. හරි ශ්‍රද්ධාවන්තයි. ගාන්ධර්ව පුත්‍රයාට පංචසිකට කතා කරලා කියන භාග්‍යතුන් වහන්සේ මුණ ගැහෙන්න යනවා. ඉතින් භාග්‍යතුන් වහන්සේ මුණ ගැහෙන්න පංචසිකත් එක්ක යනවා. ගියාට භාග්‍යතුන් වහන්සේ මේ වෙලාවේ සමාධියෙන් වැඩ ඉන්න වෙලාව. කතා කරන්න බෑ. අවදි කරන්න බෑනේ සමාධියෙන්. ඒක ගැලපෙන්නේ නැහැ. ඒක හින්දා අපි කෙනෙක් මුණ ගැහෙන්න ගියාම නිදාගෙන ඉන්නකොට අවදි කරන්නේ නැහැ වගේ මේ වෙලාවේ කතා කරන්න බෑ. නමුත් කතා නොකර කරන්න දෙයක්වත් නෑ අවශ්‍ය වෙනවා මෙහෙ ඉක්මනට. අපේ ලෝකේ දවස් 7යි කියලා කියන්නේ දිව්‍ය ලෝකේ තප්පර ගණනක් වගේ. ඉතින් පංචසිකට කියන කොහොම හරි කතා කරන්න ඕනේ. ඒ වෙලාවේ පංචසික ගීතයක් කියනවා. ඒක බුදුගුණ අන්තර්ගත ගීතයක්. හැබැයි ඒක ප්‍රේම ගීතයක්. තමන්ගේ ප්‍රේමවන්තිය වෙනුවෙන් කියන ගීතය. බුදු ප්‍රේමවන්තිය තමන්ට අකමැති නිසා බුදුරජාණන් වහන්සේගේ ගුණ කීවොත් කැමති වෙයි කියලා හිතලා තමන් විසින්මයි මේ ගීතය හදන්නේ. භාග්‍යතුන් වහන්සේ මේ ගීතය අහලා අවදි වෙනවා. අවදි වෙලා අහනවා කවුද ගීතය හැදුවේ? මේකේ තියෙන බුදුගුණ අන්තර්ගත කරලා තියෙනවා. හරියට බණක් වගේ මේ ගීතය. ස්වාමීනි මම්මයි. ඉතින් දැන්
භාග්‍යතුන් වහන්සේත් එක පංචසික කතාව මිසක් සක්දිවිඳිට අවස්ථාවක් නැහැ. ඒ නිසා පිටිපස්සෙන් ඉඳගෙන කියනවා මට අවස්ථාව අරන් දෙන්න ඉක්මනට කියලා. ඊට පස්සේ අවස්ථාව අරන් දෙනවා. භාග්‍යතුන් වහන්සේත් එක ධර්ම සාකච්ඡාවක් කරනවා. ඒ ධර්ම සාකච්ඡාව කරන අතරතුරු සක්දිවිඳි මැරෙනවා. මැරිච්ච ගමන් එතන උපදිනවා. මැරිලා එතනම උපදිනවා. එතනම මැරිලා එතනම උපදිනවා. ශක්තිමිදු මැරිලා උපන්න බව පංචසිකවත් දන්නේ නැහැ. ශක්තිමිදු මැරිලා උපන්න බව දන්නේ භාග්‍යතුන් වහන්සේත් ශක්තිමිදු විතරයි. ආවිෂ පිරිහිලා නැවත උපන්න අවුරුදු 3 60 ලක්ෂයකට ආවිෂ පිහිටියා. එහෙමනම් ඒ ධර්ම සාකච්ඡාව අහලා තමයි ශක්‍රදේවේන්ද්‍රයන් වහන්සේ 80,000 එක්ක සෝතාපට්ටි ඵලයේ පිහිටියා. එහෙමනම් තාමත් වැඩ ඉන්නේ මේ ශක්‍රදේවේන්ද්‍රයන් වහන්සේ එක තමයි. ඒ කියන්නේ මාර්ගඵලලාභී ආර්ය වැඩ ඉන්නේ. භාග්‍යතුන් වහන්සේ සම්මා සම්බුද්ධ ශාසනයත් එක්ක මේ රට විශේෂයෙන් රකින්න කියලා බාර දුන්නේ මෙන්න මේ සම්‍යක් දෘෂ්ටික වූ මහා බලවන්ත දිව්‍ය පුත්‍රයාටයි. මහ පුදුම ශක්තියක් තියෙන කෙනෙක්. අපි නම් සමහරලාට කතා කරන්න ගියම ඒ තරම් හිතන්නේ නැහැ. අපි ඒ හින්ද කියනවා මේ සමහර වැඩ මොන සක්‍රියාවක් මේ වැඩේ කරන්න බෑ කියලා. ඒ ශක්‍ර දිව්‍ය ගැන දන්නේ නැති හින්දා. කොච්චර බලයක් තියෙන කෙනෙක්ද. හැබැයි ඒ වචනේ තුලම නිවන් දකින්න නිවනින් හුඟක් ඈත් කරන අකුසලයකුත් තියෙනවා. මොකක්ද අකුසලය? ආර්ය අපවාදේ. ශක්‍ර දේවේන්ද්‍රයන් වහන්සේ කියලා කියන ආර්ය. එතකොට මොන සක්‍රියාවක් මේක කරන්න බෑ කියලා කියහම අපවාද කියනවා. අපි හරියට කාරණා දන්නේ නැති නිසා කොච්චර පවුකන ගන්නවා. එහෙනම් කොහොමද රටත් ශාසනයත් තව චිරාත් කාලයක් ස්ථාවර කරලා ආරක්ෂා කරගන්න පුළුවන් සම්‍යක් දෘෂ්ටික දෙවියෝ නම් ඉන්නවා. ඉතින් උන්වහන්සේලාට හරි පහසුයි මිනිසුත් සම්‍යක් දෘෂ්ටියේ පිහිටිනවා නම්. ඒ නිසා වහ වහ ධර්මයත් එක්ක කටයුතු කරන්න අපි සූදානම් වුණොත් අපිට දෙවියන්ගෙන් පුදුම ආරක්ෂාවක් භාග්‍යතුන් වහන්සේගේ ආරක්ෂාව කොහොමද තියෙනවා. නමුත් අපි කරන හැම වැඩකටම යහපත් කටයුතු වලට උන්වහන්සේලා උදව් කරනවාමයි. සම්බුද්ධ ශාසනය ආරක්ෂා කරන්න දරන හැම ප්‍රයත්නයක් ළඟම උන්වහන්සේලා ඉන්නවාමයි. මේ පින්නතුන් මේ දරන ප්‍රයත්නයත් යට යන භාග්‍යතුන් වහන්සේගේ ගැඹුරු ධර්මයේ නැවත ඉස්මතු කරලා ලෝකයට දානය කරන්න දරන මේ මහා ප්‍රයත්නයත් බුද්ධ ශාසනයේ චිරස්ථිතිය වෙනුවෙන් දරන තවත් එක ප්‍රයත්නයක්මයි. ඒ නිසා දෙවියන්ගේ ආශිර්වාද හරියට තියෙනවා. ශාසනය රකින්න ඇයි ආශිර්වාද කරනවා කියන කාරණාව අපිට බොහෝ ධර්ම කාරණා වලින් සාකච්ඡා කරන්න පුළුවන්. පිළිතුරේ නන්දි මිත්‍ර යෝධයා අනුරාධපුරයේ විහෙර විහාර විනාශ කරන අය සඳහන් කරන අවුරුදු 12 13 වයසේ දුක හිතෙනවා හරියට විහෙර විහාර විනාශ කරන නිසා. රැට රැට ගිහිල්ලා විහෙර විහාර විනාශ කරන අය උස්සලා ගල් වල ගහලා දෙකට පලනවා. පොඩි වයසේ දෙකට පල්ල මල කඳන් ගොඩ ගන්නවා. නමුත් දෙවියෝ කල්පනා කරනවා හෙට උදේ වෙනකම් මේ මල කඳන් මෙතන තිබ්බොත් නන්දි මිත්‍රයන්ට චෝදනාව කියන්න පුළුවන්. එළි වෙනකොට මල කඳන් ඔක්කොම දෙවියෝ අතුරුදහන් කරනවා කියලා සඳහන් කරනවා. ඉතින් සතියක් හමාරක් මේ විදිහට පොළවේ ගහ ගහ මරනකොට විශාල ජනගහනයක් අඩු වෙනකොට තමයි පිරිසට තේරෙන්නේ අපේ ජනතාව වේගෙන් අඩු වෙනවා කියලා. ඊට පස්සේ හොයලා බලනවා. එහෙනම් ශාසනය රකින්න සමග දෙවියන් වහන්සේලා නිතර ඉන්නවමයි කියන කාරණාවට එක සාධකයක් වෙනවා. ඊළඟට බින්දුතින් සඳහන් කරනවා මේ ශක්‍ර දේවේන්ද්‍රයන් වහන්සේ මේ විදිහට භාග්‍යතුන් වහන්සේත් එක්ක ධර්ම කාරණාවක් සාකච්ඡා කරලා ආවිෂ වර්ධනය කරගෙන තමන්ගේ තියෙන හිතේ දෝමනසය නැති කරගත්ත ධර්ම කාරණාවක් එක්ක. ඊළඟට සඳහන් කරනවා මේ සුබ්‍රහ්ම කියන දිව්‍ය පුත්‍රයා දිව්‍යාංගනාව 1000ක් එක දෙව්ලමින් චුත වුණා මල් නෙලන්න යන්නේ. ටික වෙලාවක් මල් නෙලලා ඉන්නකොට දිව්‍යාංගනාවන් 500ක් එතනින් චුත වුණා. චුත වෙලා එවලෙම නිරේ ගිහිල්ලා ඉපදුනා. දෙව්ලමින් චුත වුණා විතරයි එතනින්ම චුත වෙලා නිරේම ඉපදුනා. බලහම මේ නිරේ ඉපදිලා පැහැනවා. මේ මොහොතකට කලින් මගෙත් එක්ක විමානෙ නික්මිලා අප්‍රමාණ සැප විඳ විඳ
ප්‍රීතියෙන් ගීතිකා ගයමින් මල් එලන්න ආපු අය. අන්න ගිහිල්ලා නිරේ පැහැෙනවා. ඉතින් දැක්කහම බය හිතෙන්නේ කාටද බය නොහිතෙන්නේ? නිරේ පැහැෙනවත් පේනවා විඳින දුක. ඒ වෙලාවේ බලනවා මගේ අවශ්‍යතාව කොච්චර තියෙනවද කියලා. ඉතාලම ටිකයි තියෙන්නේ. තව ටිකකින් චුත වෙනවා. චුත වෙලා කොහෙද යන්නේ? අතරක් නෑ නිරේටමයි ගිහිල්ලා ඉපදෙන්නේ. සංසාරේ කොයි තරම් භයානකද? දෙව්ලොව ඉඳගෙන දකින්නේ තව ටිකකින් මැරිලා පහිය උපදින්නේ. මොනව කරන්නද කියලා හිතා ගන්න බැරුව යනවා. භාග්‍යතුන් වහන්සේ මුණ ගිහිලා ධර්ම කාරණාවක් සාකච්ඡා කරගත්තොත් නම් මේකෙන් විදෙන්න පුළුවන් වෙයි. බාණ්ඩක භාග්‍යතුන් වහන්සේගේ පිහිට හොයපු හැටි. ඉතින් මේගොල්ලන්ට ඒ පිහිට හොයන්න හිතුන මිස අපි අර මුලින් සාකච්ඡා කළා වගේ ජීවිතයේ දුකක් කරදරයක් කම්කටොළුක් වේදනාවක් ඇති වෙන වෙලාවේ අපි කාටද භාග්‍යතුන් වහන්සේ මතක් වෙන්නේ? එක්ක දුක වැඩි නිසා අනිත් පුද්ගලයෝ මරනවා නැත්නම් කපනවා කොටනවා විනාශ කරනවා නැත්නම් ගොන්ගේ දේපොළ කඩා බිඳලා දානවා පුච්චනවා වෛර ද්වේෂ සාගත හැඟීම් ආවම සක් මගේ මේ ශෝකය ගින්න නිවා ගන්න භාග්‍යතුන් වහන්සේ හෝ භාග්‍යතුන් වහන්සේගේ දේශනාව ළඟට යන්න හිතුනේ ඊ නමුත් මේ දෙවියන්ට හිතෙනවා ඒක. ඒ නිසා භාග්‍යතුන් වහන්සේ භාගෙන ඊතුරු දිව්‍යාංගනාව 500ත් එක්ක මම භාග්‍යතුන් වහන්සේ ළඟට එනවා. නිච්ඡං උත්‍රස්ත මිදං තිට්ඨං. දැන් මගේ සිත ඊටාම ත්‍රස්ත භාවයටපත් වෙලා මම බය වෙලා ඉන්නේ. දිව්‍ය ආශය ඉවරයි. මගේ මනස උද්වේගයට පැමිණිලා තියෙන්නේ. බයෙන් තැති ගන්නවා කියන කාරණාවයි නිච්ඡං උත්‍රස්ත මිදං තිට්ඨං කියලා සඳහන් කරන්නේ. ඊළඟට සඳහන් කරනවා අනුප්පන්නේසු කිච්චේසු. තාම මට නිරයේ උපදින්න උනේ නැහැ. මම නිරයට යනවා. ඒකාන්තයි. ආවිෂය ඉවරයි. මං තැති අරගෙන වෙවුල වෙවුල ඉන්නේ. හැබැයි මම තාම නිරයේ උපදුනේ නැහැ. මොකද තාම මෙහි ඉන්නවා. තාම ආවිෂය චුට්ටක් තියෙනවා ගැම්මේ. ඉතින් එතකොට අපිටත් අපි තාම නිරයේ ගියේ නැහැ. අපි තාම ඉන්නවා මෙහි. ඉතින් මේ සුබ්‍රහ්ම දිව්‍ය පුත්‍රයා නම් දන්නවා අනිවාර්යෙන් නිරයට යනවාමයි තව ටිකකින්. ඉතින් අපි කොහේ යයිද කියලාවත් දන්නේ නැහැ. අවීචයට යයිද වෙන උසුපත් නිරයකට යයිද ප්‍රේත ලෝකයට යයිද අසුර ලෝකයට යයිද තිරිසන් ලෝකයට යයිද දන්නේ නැහැ. තාම ගියේ නැහැ. තාම මෙහි ඉන්නවා. ඉතින් දිව්‍ය පුත්‍රයා කාරණාව දන්න නිසා කියනවා. කාරණාව දන්න නිසා කියනවා අනුප්පන්නේ සුකිච්චේසු. තාම නිරේ උපන්නේ. තාම නිරේ උපන්නේ නැහැ. නමුත් උපදින්න වෙලා තියෙනවා. ඉපදුනේ නැහැ. අනිවාර්යයෙන්ම නිරේ උපදින්න වෙලා තියෙනවා. ඒ කියන්නේ කරපු කුසල් ගෙවිල ගිහිල්ලා. නොකීවට අපි හැමෝම අපි ගාවට මේ ධර්ම කාරණාව දාලා බලන්න ඕනේ. තාම ඒ කාර්ය සිද්ධ වුණේ නැහැ. උපදින්න වෙලා තියෙනවා. තාම ඒ කාර්ය සිද්ධ වුණේ නැහැ. අනු උප්පතු තේසුච. අතෝ උප්පතු තේසුච. ඊට අමතරව මාළඟ සිටිය 500ක් දෙනා එහෙ ඉපදිලයි ඉන්නේ. මම තාම එහෙ ගියේ නැහැ. නමුත් යන්න වෙලයි තියෙන්නේ. අතෝ උප්පතු තේසුච. මම ළඟ ඉන්න 500ක් එහෙ ගිහිල්ලයි ඉන්නේ. ඒ ගැනත් මගේ හිත ගැස්මකට ලක් වෙලා තියෙනවා. මමත් එහෙ යනවා. මගේ 500ක් එහෙ ගිහිල්ලා ඉන්නවා. අපිටත් යන්න වෙලයි තියෙන්නේ. ඒ කාරණාව මට හොඳට මතකයි. අනිවාර්යෙන් යන්න වෙලා තියෙන බවත් මතකයි. සචේ අත්තේ අනුත්‍රස්තං. මේ කාරණාවට නොබිය බවක් නොතැති ගැන්මක් යම් හේතුවකින් තියෙනවා නම් තං මේ අත්තාය සච්චිනෝ. ඒ කාරණාව මම අහනවා. තං මේ අත්තාය තං මේ අත්තාය පුච්චිනෝ. පුච්චිනෝ කියන වචනයයි හරි. තං මේ අත්තාය පුච්චිනෝ. පුච්ච කියලා කියන විමසනවා. මම තාම එහෙ ගියේ නෑ. යන්න වෙලයි තියෙන්නේ. තැති ගැම්මකට යම් හේතුවක් තියෙනවා. ඒ හේතුව එහෙ නොයා ඉන්න. ඒ කාරණාව මම අහනවා. එහෙ නොයා ඉන්නේ කොහොමද කියන කාරණාව මම අහනවා. නිර්භය ස්ථානයේ කුමක්ද? තැති ගන්න නැත්තේ
කොහොමද? බය නොවී ඉන්නේ කොහොමද කියලා අහනවා. නිර්භය ස්ථානයේ කුමක්ද? තැති ගන්න නැත්තේ කොහොමද? බය නොවී ඉන්නේ කොහොමද? මේ දිව්‍ය පුත්‍රයා අහනවා. එනතරම් මේ කාරණාව සඳහන් කරන්නේ සංයුක්ත නිකායේ වෙනම සූත්‍රයක. මේ කාරණාව පැහැදිලි කරලා කියනවා ගැඹුරට. භාග්‍යතුන් වහන්සේ පිළිතුරක් දෙනවා. අර හංස රජු කියපු උත්තරේ වගේ මේ උත්තරෙත් අපිට හරියට වටිනවා. නාඤ්‍යත්‍ර බොජ්ජා තපසා, මේ බොජ්ජංග වලින් තොරව තපසක් නැහැ. බොජ්ජංග ධර්ම, සප්ත බෝධ්‍යංග ධර්ම බණ අහනකොටත් හරියටම අහනකොට කොහොමද අහමු කියලා කිව්වේ පංච නීවරණයන් යටපත් වේවා, සප්ත බෝධ්‍යංගයන් වැඩේවා. එහෙනම් හරියටම තපස සම්පූර්ණ කරන්න නම් මේ බොජ්ජංග ධර්ම පිළිබඳව අවබෝධයක් තියෙන්න ඕනේ. නාඤ්ඤිතීන්ද්‍රිය සංවරා, ඉන්ද්‍රිය සංවරයෙන් තොර නිවනක් නැහැ. බොජ්ජංගයෙන් තොර තපසක් නැහැ, ඉන්ද්‍රිය සංවරයෙන් තොර නිවනක් නැහැ. නාඤ්ඤත්‍ර සබ්බ නිස්සග්ගතා, සියල්ල අතහැරීමෙන් තොර නිවනක් නැහැ. ඉන්ද්‍රිය සංවරයකුත් ඕනේ, සියල්ල අතහරින්නත් ඕනේ. කිසිම දෙයක් අල්ලගෙන නිවන් යන්නත් බෑ. සියල්ල අතහැරීමකින් තොර නිවනකුත් නැහැ යන්න භාග්‍යතුන් වහන්සේ බොහෝම කෙටියෙන් ප්‍රකාශ කළා. සොත්තින් පස්සාමි පායිතං, ප්‍රාණීන්ට මේ කාරණා තුනෙන් තොරව නම් නිවනක් නැහැ. මේ සුබ්‍රහ්ම දිව්‍ය පුත්‍රයා 500ක් දේවගණන් සමග මේ දේශනාව අහලා සෝතාපට්ටි ඵලයේ පිහිටලා දේවලෝකයට ගියා කියලා සඳහන් කරනවා. ආය සංසාරයට බය නැහැ. මේ කාරණාව අහලා 500ත් එක්කම සෝවාන් ඵලයේ පිහිටවලා මෙයා දෙව්ලොවට යනවා. ඒ කාරණාව සඳහන් කරනවා. සක්‍රාදී දෙවියන්ට දෝමනස්සය නිරෝධේ, නැත්නම් දෝමනස්සය නැති කරගන්න අත්තංගමාය, දෝමනස්සයෙන් මිදීම පිණිස ඥායස අධිගමාය, ඥානයන් අධිගමණය කිරීම සඳහා. වෙනතෙන් මෙතන ඥාය කියලා කියන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයට ඥාය, ඥායස අධිගමාය. මේ හිතේ තියෙන දුක් දොම්නස් නැති කරලා ආර්ය අෂ්ටාංගික මාර්ගය අධිගමණය කර ගැනීම, නැත්නම් අවබෝධ කර ගැනීම, ප්‍රත්‍යක්ෂ කර ගැනීම, ඒ මාර්ගයට පැමිණීම පිණිස මෙන්න මේ පූර්ව භාග වූ ලෞකික වූ සතිපට්ඨාන මාර්ගය, ලෝකෝත්තර මාර්ගය අධිගමණය කිරීම පිණිස පවතිනවා. පූර්ව භාග වූ සතිපට්ඨාන ක්‍රමය මේ ලෝකෝත්තර මාර්ගයේ අධිගමණය කිරීම සඳහා පවතිනවා. එහෙනම් ආර්ය අෂ්ටාංගික මාර්ගයට හැමිනීම, දුක් දොම්නස් නැති කිරීම සඳහා ආර්ය අෂ්ටාංගික මාර්ගයට පැමිණිය යුතුයි. ලෝකෝත්තර මාර්ගය ලබා ගැනීම සඳහා මේ පූර්ව භාග වූ සතිපට්ඨාන ක්‍රමය මනාව අධ්‍යයනය කරලා අවබෝධ කරලා තිබිය යුතුයි කියන කාරණාව මෙතනදී පැහැදිලි කරලා තියෙනවා. එනිසාම මුලින්ම සතිපට්ඨානේ වඩද්දී අපි වඩන්න අපිට වඩන්න සිද්ධ වෙන්නේ මේ ලෞකික විදර්ශනා ඥානයක් කියලා සඳහන් කරනවා. මුලින්ම සතිපට්ඨානේ වඩන අපිට වඩන්න සිද්ධ වෙන්නේ ලෞකික විදර්ශනා ඥානයක්. ඒක ලෞකික ඥානයක්, ලෝකෝත්තර මාර්ගයක එහෙම නෙවෙයි. ඊළඟට සඳහන් කරලා තියෙනවා සර්වඥතා ඥානය. මේ සර්වඥතා ඥානය කියන එකත් ලෞකිකයි. කාරණාව හරියටම හිතුවේ නැත්නම්, කාරණාව හරියටම කල්පනා වුණේ නැත්නම්, කාරණාව හරියටම අවබෝධ වුණේ නැත්නම් සර්වඥතා ඥානය කොහොමද ලෞකික වෙන්නේ කියලා අපිට ප්‍රශ්නයක් ගොඩ නැගෙන්න පුළුවන්. ඒ කාරණාව අභිධර්මයේත් එක්ක අපිට ඉස්සරහට පැහැදිලි වෙනවා කොහොමද සර්වඥතා ඥානය ලෞකික වෙන්නේ. අපි ඒක සාකච්ඡා කරන්න උත්සාහ කරමු. සර්වඥතා ඥානයත් ලෝකෝත්තර නැහැ කියලා සඳහන් කරනවා. භාග්‍යවතුන් වහන්සේට දකින්ද
භාග්‍යතුන් වහන්සේට දකින්න වෙනම නිවනකුත් අපිට දකින්න වෙනම නිවනකුත් නැහැ. භාග්‍යතුන් වහන්සේ දැක්ක නිවනත් ශ්‍රාවකයා ගිහි පැවිදි කවුරු දැක්ක නිවනත් නිවන නම් එකයි. හැබැයි මුලින් සඳහන් කළා ඒ නිවනට ඇතුල් වෙන්න තියෙන පාරවල් නම් වෙනයි. කොයි පාර ඔසේ ගියත් එක මාර්ගයක් ඔසේ, කොහෙන් ඇතුල් වුණත් එක මාර්ගයක් ඔසේ එකම තැනකට යා යුතුයි. එහෙමනම් භාග්‍යතුන් වහන්සේත් අපට දේශනා කළා නිර්වාණ අවබෝධය කරන්න කියලා. භාග්‍යතුන් වහන්සේත් නිර්වාණ අවබෝධය කළා. උන්වහන්සේ අවබෝධ කළ නිවනත් යම් දවසක අපිට දකින්න ලැබෙන නිවනත් දෙකම එකයි. ඒක දෙකක් නෙවෙයි කියලා විශේෂයෙන් සිහිපත් කරලා තියෙනවා. භාග්‍යතුන් වහන්සේ දකින්න නිවනත් රහතන් වහන්සේලා දකින්න නිවනමයි කියලා නැවත වතාවක් සිහිපත් කරනවා. සර්වඥතා ඥානයේ සිට සියලුම ඥාන පින්නතනි ලෞකිකයි. සර්වඥතා ඥානයේ ඉඳලා අපි ලබාගත් සියලුම ඥාන ධර්මයන්. ඉතින් සර්වඥතා ඥානයේ ලෞකිකයි නම් අනික් ඥාන ධර්මයන් ලෞකිකයි කියන කාරණාව කියන්න අවශ්‍ය නැහැ. එහෙනම් සර්වඥතා ඥානයේ පටන් සියලුම ඥාන ධර්මයන් ලෞකිකයි කියලා සඳහන් කරනවා. මේ සියල්ල අතහැරලා මේ සඳහන් කරන කාරණාවම මේ සියල්ල අතහැරලා මේ නිවනටපත් වෙන්නේ මේ ඥානයන්. සර්වඥතා ඥානයත් ලෞකිකයි, ඊට පල්ලෙහා තියෙන සියලුම ඥානත් ලෞකිකයි. එහෙනම් මේ නිවනට යන්නේ සර්වඥතා ඥානයත් අතහැරලා. නිවනට යන කෙනා යනකොට සර්වඥතා ඥානෙ විතරක් අරගෙන නිවන් යන්න බැහැන්නේ. සියල්ල අතහැරලා යා යුතු තැනක් නේ. ඒ නිසා එහෙනම් සර්වඥතා ඥානයත් අතහැරලම තමයි නිවනට යන්න වෙන්නේ. ඒ කියන්නේ එහෙනම් සර්වඥතා ඥානයත් ලෞකිකයි. මෙතන මේ සතිපට්ඨාන මාර්ගයේ මුලින්ම සඳහන් කළා මේ පූර්ව භාග සතිපට්ඨාන ක්‍රමයේ තියෙන්නේ ලෞකික මාර්ගයේ පමණයි කියලා. එහෙනම් සර්වඥතා ඥානයත් අනික් සියලු ඥානත් ලෞකිකයි කියන කාරණාව සඳහන් කරනවා. එනිසා විදර්ශනා ඥානවලට විදර්ශනා වැඩුවත් තමන්ට ලෝකෝත්තර සිත් පහළ වෙනවා කියලා කොහෙවත්ම සඳහන් කරලා නැහැ. විදර්ශනා ඥානවලට විදර්ශනා වැඩුවත් ලෝකෝත්තර ඥාන පහළ වෙන්නේ නැහැ. අභිධර්මයේ කොතනවත් ඒ කාරණාව ඒ විදිහටම කියලත් නැහැ. මනාව අභිධර්මයේ අධ්‍යයනය කරලා බැලුවොත් මේ කිසිම තැනක විදර්ශනා ඥානෝසේ විදර්ශනා වැඩුව කියලා ලෝකෝත්තර ඥාන පහළ වෙනවා කියලා සඳහන් කරලත් නැහැ. ලෝකෝත්තර කියන සිත තියෙන්නේ මාර්ග සිත් හතරක විතරයි. ලෝකෝත්තර සිත තියෙන්නේ මාර්ග සිත් හතරක විතරයි. එනම් පූර්ව භාග නිමිත්ත ලෞකික මාර්ගයක්, ලෝකෝත්තර මාර්ගයක්, ලෝකෝත්තර සිත ලබන්නේ කොහොමද කියන කාරණාව පැහැදිලි කරලා තියෙනවා කියලා අපි සඳහන් කළේ පටිසම්පදා මග්ගයේ තමයි. ඒක පැහැදිලි කරලා තියෙන්නේ සතිපට්ඨානයේ තියෙන මේ ලෝකෝත්තර ලෞකික මාර්ගය විතරයි. ලෝකෝත්තර සිත සහම සිත ගැන සඳහන් කරන්නේ පටිසම්පදා මග්ගයේ විතරයි. එහෙනම් ලෝකෝත්තර කියන සිත තියෙන්නේ මාර්ග සිත් හතරේ විතරයි. නැත්තම් ඵල සිත් හතරකයි. මාර්ග සිත් හතරයි, ඵල සිත් හතරයි. ඒ එතකොට තියෙනවා සිත් 8ක්. මාර්ග සිත් හතරයි, ඵල සිත් හතරයි. එතකොට මේ දෙක එකතු වෙච්චාම සිත් 8යි. ලෝකෝත්තර කියලා සඳහන් වෙන්නේ එතනින් මෙහාට ඇති ඥාන සංප්‍රයුක්ත නමුත් සියලු සිත් ලෞකිකයි. ඥාන සංප්‍රයුක්ත සිත් නමුත් මේ සියලු සිත් ලෞකිකයි. ඥාන සංප්‍රයුක්තයි ඒ සිත් සියල්ලමත් ලෞකිකයි කියලා සඳහන් කරනවා. එනිසා මේ සතිපට්ඨාන භාවනාව කරන පුජ්‍යලයා මාර්ග සිතට කලින් ඇති කරගන්නා වූ සියලුම සිත් ලෞකිකයි කියලා සඳහන් කරලා තියෙනවා.
සතිපට්ඨාන භාවනාව වඩන පුජ්‍යලයා මාර්ග සිතට කලින් ඇති කරගන්න සියලුම සිත් ලෞකික සිත් ඇටියටයි සඳහන් කරලා තියෙන්නේ. పూర్ව භාග ප්‍රතිපදාව ලෞකික ප්‍රතිපදාවයි. දැන් අපි මේ සාකච්ඡා කරන්නේ పూర్ව භාග මාර්ගය. සතිපට්ඨානයේ තියෙන పూర్ව භාග මාර්ගයයි. ඒ නිසා සඳහන් කරනවා పూర్ව භාග ප්‍රතිපදාව ලෞකික ප්‍රතිපදාවයි. නිබ්බානස්ස සච්ච කිරියාය කියලා කියන්නේ මේ තණ්හාව. නිබ්බානස්ස සච්ච කිරියාය. නිබ්බානස්ස කියන වචනයට පින්නදී අපි තව වචනයක් පාවිච්චි කරනවා නිර්වාණ කියලා. නිර්වාණය. එතකොට මේ වාණ කියන වචනේ තේරුම තමයි ඇලෙනවා කියන එක. එතකොට නිර්වාණ ඇලීම නැති කරනවා, ඇලීම නිවනවා, ඇලීම ගලවනවා, ඇලෙන බව නැති කරනවා කියන අර්ථයයි නිර්වාණ කියලා කියන්නේ. වාණ කියන වචනේ විතරක් ගත්තොත් ඒකේ තේරුම ඇලෙනවා කියන අර්ථය. තණ්හා ඇලීම නැති නිසා නිර්වාණ හෙවත් නිබ්බාන කියලා කියනවා. කිසිම තණ්හාවක් බැඳීමක් ඇලීමක් නැති නිසා නිබ්බාන එමන්තං නිර්වාණ කියලා පැහැදිලි කරලා තියෙනවා. කාරණාව නිබ්බානං තිලක්කනා මස්ස. නිබ්බානං තිලක්කනා මස්ස. මේ නිර්වාණය කියලා ලැබුණ අමතස්ස සච්ච කිරියාය. නිර්වාණය කියලා ලැබුණ නම ඇති අමතස්ස සච්ච කිරියාය. නොමැරෙන ස්ථානය සාක්ෂාත් කරන්න පුළුවන් මත කියන්නේ මැරෙනවා. ඒ කාරණාව පැහැදිලි කරන වෙනම නිබ්බානං තිලක්කනා මස්ස. නිර්වාණය කියලා ලැබුණ නම ඇති අමතස්ස සච්ච කිරියාය. එතන මේ මත කියන වචනේ එතකොට කොතන තියෙන්නේ? අමත කියන තැනයි මත කියන වචනේ තියෙන්නේ. මත කියලා කියන්නේ මැරෙනවට. එතකොට අමත කියලා කියන්නේ නොමැරෙනවට. එහෙනම් අමතස්ස සච්ච කිරියාය. එහෙනම් නොමැරෙනවා. මත විතරක් තිබුණා නම් මැරෙනවා. අමත වෙච්චාම නොමැරෙනවා. නැත්නම් අමෘතය. අමතස්ස සච්ච කිරියාය. නොමැරෙන ස්ථානයේ සාක්ෂාත් කරන මේ අමරණීය භාවය තමන්ට වෙන වෙනම සාක්ෂාත් කරගන්න පුළුවන්. අමරණීය භාවය. ඒ කියන්නේ නොමැරෙන බව වෙන වෙනම සාක්ෂාත් කරන්න පුළුවන් කියන සඳහන් කරලා තියෙනවා.